මම අද කතා කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ගැන. මෙයින් අදහස් වන්නේ රටේ ස්වෛරීභාවය රැකීම, භෞමික අඛණ්ඩතාවය රැකීමට යෙදෙන අයවැය ගැනයි. මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ යටතට සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළත් වී තිබෙනවා. සමහරුන්ගේ මතයක් තියෙනවා ආහාර සුරක්ෂිතභාවය වැනි දේවල් ජාතික ආරක්ෂාවට අයිති කියලා. මා හිතනවා ඒවා ආර්ථික කළමනාකරණය යටතේ ඉටුවේ යුතු වාකීම් හැටියටයි මගේ හැඟීම. මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථා රැකීම හා මානව හිමිකම් රැකීම ජාතික ආරක්ෂාවේ මූලධර්ම විය යුතුයි. අපි දැක්ක පහුගිය දවස්වල ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔහු පිළි අරගෙන තිබුණේ මැරයෙක් හැටියට ඒ රටේ. ඌට තිබුණා නොයෙක් චෝදනා. ඔහු ඝාතනය වෙච්චලාවේ ඇමරිකාවේ විශාල මහජන උද්ඝෝෂණයක් තිබුණා. ජනතාව ඉතා ආවේගශීලීව හැසුරුණා. ඒ වෙලාවේ අපි දැක්කා ඇමරිකාවේ යුද හමුදාපති, මා දන්නවා අපේ යුද හමුදාපතිත් මේක අහගෙන ඇති, ඇමරිකාවේ යුද හමුදාපතිතුමා ප්‍රකාශ කරා යුද හමුදාව තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂා කරන්න නෙමෙයි, යුද හමුදාව තියෙන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලා. ඉතා නිර්භීත ප්‍රකාශයක්. ඒක ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වුණා. මා හිතනවා මේවා අපේ හමුදාත් මේ වගේම පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අපේ දේශපාලනඥයොත් අපේ පාලකයොත් මේ වගේම පාඩම් ඉගෙන ගන්න ඕනේ. මේ අයවැයෙන් ජාතික ආරක්ෂාවට බිලියන 30ක් වැඩියෙන් වෙන් කරලා තියෙනවා. සමහරු මට ඇහිලා තියෙනවා කියනවා ඒ ගැන යුද්ධයක් නැති නිසා වැඩිපුර මුදල් වෙන් නොකළ යුතුයි කියලා. මම ඒකත් එක්ක ගැගෙන්නේ නැහැ. හමුදා යුද්ධයක් තිබුණත් නැතත් ශක්තිමත්ව තිබිය යුතුයි. අභ්‍යන්තර තර්ජන නැති වුණත් විදේශ තර්ජන වලට පවා මුහුණ දීමට සූදානමින් සිටිය යුතුයි. අපේ රට පොඩි කියලා විදේශයන්ට බය අපි ජීවත් වෙන්න ඕනේ නැහැ. සමුන්නාසලා දැක්කා 80 ගණන් වල LTT එකේ හිටියේ 2500යි. 75000ක ඉන්දියන් නාමයකේ ක්‍රීම් එක ස්ට්‍රැටජික් රිසර්ව් එක ලංකාවට එව්වා. LTT එකේ හිටපු 2500 ඒගොල්ලෝ ශ්‍රී ලාංකික කියවහන්ද අපට ඒ ගැන ආඩම්බරෙන්නත් පුළුවන්. නිර්භීතව සටන් කරලා ඒගොල්ලෝ පරාජය කරන්න බැරි වුණා ඉන්දියන් නාමයකේ ස්ට්‍රැටජික් රිසර්ව් එකේ 75000ක. ඒකට කුඩා රටක් කියලා අපි කිසිම රටකට බය වෙලා ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ආරක්ෂාව දුර්වල නම් ආර්ථික දියුණුවක් කවදාවත් රටක ඇති වෙන්නේ නැහැ. අනෙක් රටවල් ඔළුවට අත හොදන්න හදනවා. ආරක්ෂාව දුර්වල නම් අපේ රට මේ වෙනකොටත් ඒක සිදුවෙමින් පවතිනවා කියලායි මම විශ්වාස කරන්නේ. 1990 මුල්වදියේ හමුදා ශක්තිමත් නොකළ නිසා යුද්ධය දිගින් දිගටම ඇදුණා. ඒ කාලේ යුද හමුදාවේ හිටිය 70000ක් සෙනඟ අපි එතකොට මැදපෙළ හමුදා නිලධාරීන් අමළු තිරණ කර්නල් කෙනෙක්. ඒ කාලේ 90000ක් හිටියා නම් අපිට යුද්ධයේ වෙලේ ඉවර කරන් තිබ්බ ජෙනරල් කොබ්බකඩුවලා එක්ක. නමුත් ඒවා ඒ අවස්ථාවල සිද්ධ වුණේ නැහැ. මට මතකයි ඒ කාලේ මම ගියා එක දවසක් යුද හමුදා මුලස්ථානයේ මම හිටිය කතා නැතුණා. ජනාධිපතිගේ සාකච්ඡාවක් තිබුණා ආරක්ෂක ලේකම් හිටියෙත් විශ්‍රාමික තරු හතර ජෙනරල් කෙනෙක්. ජෙනරල් වනසිංහ නෙමෙයි. ඒකත් මම කියන්න ඕනේ. මම ජෙනරල් වනසිංහට ගරුකරණ හින්දා කිව්වේ අපි ඉල්ලුවා 50,000 පතුරන් මිලියන 14ක්. ඒ කාලේ හමුදාවේ බලය 70,000යි. අවුරුද්දකට හමුදා සැබලෙක් පතුරන් 200ක් වෙඩි තියන්න ඕනේ පුහුණුවක් හැටියට. ඒකට ඕන පතුරන් ඉල්ලුවා මිලියන 14. එතන හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපතිට කිව්වා මේගොල්ලෝ මිලියන 14 පතුරන් ඉල්ලනවා ත්‍රස්තවාදීන් ඉන්නවද මිලියන 14ක් කියලා ඇහුවා. ඒ වගේ කාලයක් තිබ්බා මේ රටේ. ත්‍රස්තවාදීන් 2500ක් මරන්න මිලියන 14ක් පතුරන් ඕනේද ඇහුවා. අපි ස්වේච්ඡා බටින්ට ඒ කාලේ T-56 ඉල්ලනවා. 303 රයිෆල් එක තිබුණේ එක එක වෙඩි තියෙන. T-56 ඉල්ලුවා මේ ආරක්ෂක ලේකම්ම වයින් ඇහුවා. අලියෙක් මරන්න පුළුවන් නම් 303 එකෙන් මොකද T-56 ත්‍රස්තවාදීන් මරන්න කියලා ඇහුවා. එතකොට ඒ වගේ කාලයක් තිබුණේ නම් යුද්ධයේ දිග්ගස් වුණා. හමුදා ශක්තිමත් නම් නීති විරෝධී බලවේග රටක් ගොඩනැගෙන්නේ නැහැ. අනිවාර්යෙන් හමුදා ශක්තිමත් වෙන්න ඕනේ. අපි උදාහරණයක් හැටියට ගමු සිංගප්පූරු වගේ රටවල්, ගිනිකොන දිගාසියාවේ තියෙන කුඩාම රට. ඒ රටේ මං හිතන්නේ භූමි ප්‍රදේශයේ අපේ අවිස්සාවේ ලයින් කරොත් කොළඹ දිස්ත්‍රික්කෙ විතරයි තියෙන්නේ. අවිස්සාවේ ආසනය කරොත් සිංගප්පූරුවේ ඩිෆෙන්ස් බජට් එක ගිනිකොන දිගාසියාවේ ලොකුම ඩිෆෙන්ස් බජට් එක. ඔස්ට්‍රේලියාවටත් වඩා වැඩි, වියට්නාමයටත් වැඩි, තායිලන්තයටත් වඩා වැඩි. සිංගප්පූරුවේ යුද හමුදාපතිගේ වැටුප 2005 මම බලන්නා මං ඉස්පිරිතාලේ ඉන්නකොට අසනීපෙලා සිංගප්පූරුවේ. එතකොට එයාගේ වැටුප මම ඉතින් ලැඩ ඇඳගෙන ඒවයි කතා කරේ. ඕන දෙයක් අහන්නත් පුළුවන් ලැජ්ජ නැතුව. මම පණ ඇද ඇද හිටියේ. ඉතින් මං ඇහුවා
सिंगापुर हमदापति अबुतमा की वेट मदमे एक डॉलर लक्षे मसेट मंगे विश्राम मद एक डॉलर पणस दिदा साइए मुलो मंग विश्राम मट हमने रुपया पणस दाहे एकांदर रट पड़ी ना युद्ध नैकला मैं तपसे हे मेक प्रकाश के इलाट आरक्षक अत्यांश मे पार वेडियला बजेट बिलियन ती हक ये बिलियन तीय वेडिकल समारोह हितना ये बिलियन तीय बिलियन पहाक पेन कर लती है आरक्षक अत्यांश परिपाल आयतन सेवा वोलते मुदल वेडिकरण एक मठ बोड़ी प्रश्न अतीन बिलियन तीय बिलियन पहाक आरक्षक अत्यांश परिपाल आयतन सेवा वेड व्यदंग वेडिकरण तो अनेक सीएल उदय वेडियला बिलियन विशी पहाय एक युद्ध मुदाट तीन बिलियन धातु ना बिलियन धातु ने मूलधन वेडियला बिलियन हाथाई मूलधन बिलियन हाथें एक मेहयूम वल्ट बिलियन पहाय परिपालन आयतन सेवा वल्ट बिलियन देखाय इलांट बिलियन हतरक वेडियला सपयूम वल्ट इतना महिता ने मेवागे हमदा शक्तिमत्व पात्रा तमुन्ना से हेमल अभी दें हमदा शक्तिमत्करा कि मेवा बेलवा मट एक विश्वास ये शक्तिमत् ब्रिगेडियर सलेदम की एलिवेरला बुद्धियां सप्रदानिया करला मेरटे आरक्षक हमदा शक्ति मतुना की यज्ञन मट प्रश्न अतीयन इलाट हमदावे अत्यावश्यलातीयनवा मम हमदापति काले वार्ता किद्रिपत्र युद्ध विरुणाम गीयपराय वेत्मकीुआ सन्ना सन्नद्ध रथ मम युद्ध पटंगनकोट गरु कथानायकुमणि सन्ना सन्न युद्ध टंकी असुवत्तिबुण इवरेन कोट इतुलातिबुण तिहाई एवं देवनी लोक युद्ध पावित कर मम युद्ध विरोना मट डॉलर मिलियन देशिया कितुला तिबुना आंडोदून साली मम एक सन्ना सन्ना रात दहायक अरे ट्रैक रबर पैड दाड़ सी ने मंगी तो हमदा अभिमान कोलंबाड़ा पेलपाड़ी को तेन पुलवाणी सामान्य मे महापार लेना रबर पैड दागोता है मंग एवं करा समारोह जनाधिपति के मेका कोलंबाला वातावरण मेरा तिबिलती है ये पैट दागुआने कोलंबाला कोलंबाला पैट दाग नि पारवा बेरा निना पारवा पालन कड़ागे निना ये मत मेरा तिबुण इतोट इलाट तिन्न कमल गुणराज मेत्म शैंड्र सील मेत्म कोलंबाला पैसी बने मेत्म तप विनय कर हमदा किंदे उलवट आ विनय कर गुण हमदा मेह युंगल वेंकल तीन बिलियन दाहतरा ऐगने डॉलर मिलियन हेत्तापन हम तभी दखीने अलू प्रहारक गुहण्यान हेमदा गुहन हमदा इलान दंतीनो महिता पिछिपाकर पारण ए वडियर बीमती उडट वाड़ा एवं रेपेर करना मे काले अमुते रेपेर वल्ट कफीरियान वल्ट विशाल मुदला केंगलाने ये रेपेर हेमदा में एदी एदियान हेमी हेमी ये प्रहारक आना गण्य मुदल वेंकल मेके नाविक मेहयूम वेड़साट अंट वेंकल बिलियन हतराई एक वेडवेलाना गीय कलींत वाड़ा अड़ तत्व नायक मेहूम अभी प्रमुख स्थानीय दंडोने मुना उन्न तपेरट दूपता एक नायक हम दपट अनिवार्यम तीयोने मेधास्थल गरु कथानायक मेकानु बेलवाम रजे रटे आरक्षा दिन शक्ति मतला की वोट मे वेन्नलातीन मुदल वेली हेम अपट वेडिपूर्व वेनसाला पेन आरक्षा लाभेट लेने नैकियाला लोके कथा वत्ती अमेक पार कुशियाट गिया बला अभी ते हिंगण गया गिया मैं अमेक निकांगण पुलवांदी के हमें तल कथा करे मनोहरी निकांगण पुलवांदी के हमदापति इसला देवनिया का इतकोट एक लोके कथा वत्ती है नमा मे लोके निकांग हमें हमे एक देता मई मीयोंगे उगुलेती है चीज के लिए अपे मीयोट चीस ने अपे मीयोट करवल के हमे मी उगले तीन चीज के अल्लाह निका हम बेन एक हमदा शक्ति मत कर ना अनिवार्य अपट एवट अवश्य मुदल धरान सिद्धवेन इलाट आरक्षक शक्ति मत क्रीमट नाम मानव संपद सह सीलुम उपकार युद्धोपकरण तुलव ए सीलु मेनवीन तीयन लोन एव अनिवार्य मट्टमक तीयन लोन एव मेनवी नडत्क रोन एव नडत्क रहा एवट रटक कटियट अभी कैपग्रीम कर रोने मुकदे हमदावल इन्े मुका कैपग्रीम कर कट्टिया एगोल नड़क राभ इटक रन बे एगोल अवतक सिर कर अब मेधास्थल कर कथा तुम
හමුදා සැබළ දුරකථන වලින් කතා කරනවා මේ කතාව මම හිතන්නේ කීප දෙනෙක්ම අපේ මැතිඅමතුරුමයා කතා කරා කලිනුත් මට කතා කරලා සැබළ කීප දෙනෙක් මම ඒවා ලියාගත්ත කොළවල ඒ ටික විතරක් මම හිතා කෙටියෙන් කියනවා ඒගොල්ලෝ කියනවා හැමදාම අඹ කරියක් දෙනවලු වේල් දෙකටම මේ හමුදා සැබළ ඒවට කැමති නැහැ ඒගොල්ලෝ ගක් මාන්සියලා නිදි මරාගෙන වැඩ කරන කට්ටිය අඹ කරිය කාලේ ඒගොල්ලන්ට ඇඟට අවශ්‍ය කැලරි හම්බෙන්නේ නැහැ කරු එමෙතුමා ඔබතුමාලට ඒක තේරෙනවා ඊළඟට කියනවා हाल में सोई कीरमीन दिन पता देने वालू एक वेल अखर देने वालू कीरमीन क्या अरे चूटी मालू एक यापने पैसे उतर के नहीं हाल में सो मेहती है ना हे कीरमीन एवं देने वालू है मदाम आलू कैसे देने वालू इतर में देने वालू क्या खीरे देने वालू है मदाम इन्हें सब सोल्जर्स कहमती नहीं है मंदा बीट रूट सा बोची दकिन वत नहलू खला तुर किन दबे दकिन मास पार रखी आशा ये कालित मंदा मालू तलपात मालू सती एक वेल तुना देने वालू मालू क्या तुना एक पोड़ी क्या किए कंप्लेन करना एक पेन्न इतना कटटे आना इलां कुकूल मस देने वालू सती एक वेला अभी हमदा इस हरक मस खाने का भी नहीं गाँव का रूद निशा कुकूल मस देना पटांग कुकूल मस सती एक वेला कल युद्ध कर रहा हम बेन्न मे गोल पेरवा निदागण तम इवे बिलट तल्ट वेला पटा मारू नगेट पड़ने इलाट एगोलो की तरह तुम मेगोल देना उदय बेटी इलाट दहाड़ते देना ये देख देने दिन प्लेन टीलो बेटी प्लेन टी का बोलना तुम बेटी प्लेन टी दहाते प्लेन टीलो ये तत्ते होते ना अभी मेकड़ का आटा दोस्की अन्न है मुद्दा पति दोस्की अंड बे आरक्ष लेकिन दोस्की अंड बे मेक कुंतरा कड़ अंट दोस्की अंड बे एगोलो मे तत्ट करे तीन मिलगा मगटे लोलू मालू मस एगोलंट वेकल तीन मुदलट एगोलंट मेह दिन्न बेद देखा मुदल दिन्न बुड़वा प्रमाण दिन मेकट अब दुस्की अन्न बुड़वा मुदल अमात्याशे मुदल अमात्याशे मे वाकी बार गंडो इलाम सबलू पावसल तीन अब सबलू अवधु विश्रामेण अवधु विशेक मसाएंगे नुआड़ वाक्य मसाए ये नुआड़को मेघलंट अवरुद्ध देख बेसिक ग्रेटिविटी कटीट दिन दिवन हेलू जीवन एक नतर कर लो मस हताट की विश्राम गिवला बरपतल देवा इवागोलों की ऐतिहासिक एगोल अवधु विश्वा सेवे कर लागत वर प्रसाद इवागोल नतिकरापा इलाट मेरटे अभी दंड सीएलू मैतन उंगा बहुत कड़ा वेट दिए एक पीलगा उंगा आयतन ला पाड़ा लाभ लाभ आयत दूषण वेड़ी इतना दूषित गणुदेन दूषित दूषण पीरीचा उंगा कि रजे सेवे मैं रजे सेवे सीएड पणाक दूषण पीरीचा कटे सीएड पणाक अंत दूषित विशिपा कितर इनवा कुकुलेखरी सारी अखरी दूर्ण तेपा नोकीना सीएड विशिपात्तम दूर्ण तेपा की कट्टी मे तत्ट वेटती मे आयत कड़ा वेटती मे हमुदा पोलिस मेवा कड़ंगटे निडती अंडेपा मेवा जाति संपत् अभी आडंबर एंगिटिया मेवा की दूषण ने दूषित कटी अड़ी इन्े उन्ना सीएट इकूत नेतरा एक मेवा विनाशेखर आड़ती अनेप एक जाति हेम वेन्न अरयोति एक जाति अपराधे अक्नों मेवा के तीनों इतिहास के गौरव अभी रखगंडो इलाट अभी दौ पोलिस निर्धारी फैमिली करो हरियट करता है तुम एगोलों की सस्ती मिलावट एन्न तुम्हें हिटिया दें पेन इन्न दब तुम मन नगटीन मारवेनो पोलिस उशस्वी मिलाट हम बेन एक हेमदाम तिबुन अड़पाड़ प्रश्न दीर्घकाल अतीन प्रश्न इलांट बटा गिवीन प्रश्न अतीन बटा विलाट हम बेन हरियट मेसी नगण एक तमुनाशीलाइतन मेकन प्रमुख वेड़कोनी इलाट तवदुरट अभी दकीन मे आयतीन पास्तान वीद मड़कीरी कपिलपेन त्रिविध हमुदास सिबिल्लारक्ष बलकाय नी विश्वामिक मियगिय हा आबादितायोलुंगे पौल संबंध इन्वेन परिपालन सपिवुम हा सुबसाधन कटियुतु संधा वेंकरन मुदल मिलियन तीस देखें अड़ुवेराती लोकु गाना नेवे नमुत्या सामाने इन्ने ने वेडिवेन नोने ए मुदल में वर्षेदी मिलियन तीस देखें अड़ुवेराती ना इलांगत सिबिल्लारक्ष बटे पेमनिल्लाक कल्ला तीना मेतन हिन्न एगोलंग हिटो प्रधानियक
මයිතන පිටිපස්සෙත් ඉන්නවා ඒගොල්ලෝ ගිටපු නිලධාරියෙක් ඒගොල්ලෝ මේවා කතා කර යුතුයි ඒගොල්ලෝ හමුදාවට බඳවා ගන්නකොට ඒගොල්ලන්ට ස්ථීර තනතුරේ ඉඳගෙන යම්කිසි සේවයක් කළා තිබුණා සීලාරක්ෂ බටේන්ගේ හමුදාවට බැඳෙනකොට ඒ සේවය ගණන් ගන්න ඕනේ ගණන් අරගෙන යාරුව නිල තනතුරු දෙන්න බෑ නමුත් ඉස්ලාමයේ කාල පරිච්ඡේදය ගණනය කරනකොට ඒ සේවා කාලය ගණන් ගන්න පුළුවන් ඒක ගණන් කරන්න කියලා ඒගොල්ලෝ ඉල්ලීමක් කරනවා මම දන්නවා දීර්ඝ කාලයක් මේක කරා අපේ ආණ්ඩුව තියේදීත් එක එකයි හිටියා සිවිල් ආරක්ෂක බටේව බාරව ඒගොල්ලෝ මේ ගැන උනන්දුවක් දැක්ුවේ නැහැ කියලා මම දන්නවා අනිවාර්යයෙන්ම එක එකයි කෙලිම ජනාධිපතිත් එක්ක ඒ කාලේට වැඩ කරා නමුත් ඒවට අවශ්‍ය අවධානය යොමු කරේ නැහැ ඊළඟට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ කොවිඩ් 19 හා වෙනත් සාහන කටයුතු සඳහා වෙන් කරන මුදල් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ කොවිඩ් 19 සඳහා වෙනත් සාහන කටයුතු සඳහා වෙන් කරන මුදල් බිලියන 12කින් අඩු කරලා තියෙනවා කෝටි 1200කින් කොවිඩ් හොඳ වෙලා නැහැ තාම සාහන කටයුතු ඉවර වෙලා නැහැ මේ රටේ ඒ මුදල් වෙන් කරන මුදල් අඩු කරනවා ගොවීන් සඳහා ආධාර බිලියන 1.6කින් කෝටි 160කින් අඩු කරලා තියෙනවා ගොවීන්ට ආධාර දීම සඳහා වෙන් කරන මුදල් ඊළඟට තව ඉතා වැදගත් කාරණාවකට මම එනවා මේක මතක් වෙනකොට මගේ උගුරත් තේරෙනවා ගරු කතානායකතුමනි මේ දිනවල LTT මහවිරු සමරුන් ගැන කතා කරන එක ක්‍රියාත්මක වෙනවා අතන මෙතන මේ ගැන ජාතික මට්ටමේ තීරණයක් ගැන මේවා අනිවාර්යෙන් නැවැත්විය යුතුයි මම මේ කතා කරන දෙයට ඉස්සෙල්ලාම අපේ නායකතුමා එක්කත් කතා කරා මම මේ දැන් කියන දේ එතුමාගේ අනුමැතිය තියෙනවා අපේ පක්ෂයේ අනුමැතිය තියෙනවා මම මේ කියන දෙයට මම මේක වාකීමෙන් කියන්නේ ඒවා අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි මට මතක් වෙනවා මේ වෙලාවේ ගරු ආරක්ෂක ලේකම්තුමත් ඉන්නවා මම දැක්ක අතීතයේ එතුමා මීටිමකදී කඳුළු පෙරපෙර වගේ කියනවා මේ මහවිරු දින සමරන රටක ජීවත් වෙන්න ලැබීම පාප කර්මයක් කියලා මම හිතනවා කියලා ඔබතුමා දැන් ගන්න යගදාව අතට අරගෙන ඔබතුමා දැන් ඔබතුමා බලය තියෙනවා මේක නවත්තලා මේකට අවසානයක් තිතක් තියන්න. ඒක කියන්නේ ඒගොල්ලෝ මිය ගියාය සමරනවා කියලා. ඒක අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් මිය ගියාය සමරීමට ප්‍රභාකරන්ගේ උපන්දිනය යොදා ගන්න එක අපේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රභාකරන් සමරීම ප්‍රභාකරන්ගේ දෙමව්පියෝයි අක්කත් ඉන්නවා ජීවත් වෙලා ඒගොල්ලන්ට කරගන්න පුළුවන්. නමුත් අනිත් මිය ගියාය සමරන්න ප්‍රභාකරන්ගේ දින උපන්දිනය තෝරාගෙන මහවිරු දිනයක් කියලා එක නමක් දාගෙන කරන එක ඒකට අපි විරුද්ධයි. LTT සංවිධානය ගාවගෙන මියගිය සමරීම නීති විරෝධී. LTT සංවිධානය කියන්නේ නීති විරෝධී තහනම් සංවිධානයක්. එතකොට LTT එකේ අපි දකිනවා පිටරටවල LTT කොඩියත් එක්ක මහවිරු දින සමරනතාව. ඒ ඉන ඩයස්පෝරා කියයි. මේ සම්පූර්ණ නීති විරෝධී වැඩ. LTT සමරුම හා JVP සමරුම එකට සමාන නැහැ. JVP නායකතුමා කොහේ හරි ඉඳන් අහගෙන ඇති. මම වොතු එතුමා මුරුන් ගත්තේ තියන හදනව නෙමෙයි. නමුත් ඇත්ත කතා කරන්න ඕනේ. JVP උත්සාහ කරේ මේ රටේ දේශපාලන පෙරලියක් කරන්න. ඒ දේශපාලන පෙරලිය වෙනුවෙන් ඒගොල්ල විප්ලවයක් කරා. ඒ විප්ලවයේදී අවියවුද අතර ගත්ත හින්දා ඒ විප්ලවය මර්ධන කරන්න සිද්ධ වුණා අපේ රජයට. ඒකේ ආකාරය සිද්ධ වුණා. නමුත් LTT එක වගේ රට දෙකට ගිරීමට එහෙම නැත්නම් එක ජාතියක් ඉලක්ක කරගෙන ඒ ජාතියට පහර දීමට මහජාතිය සිංහල ජාතියට පහර දීමට එවැනි ක්‍රියාවලට JVP එක යමුනේ නැහැ. ඒක හන්දා JVP එක සමරීම ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. LTT එක රටේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනය කළා. ඒගොල්ල රට දෙකඩ කරන්න උත්සාහ. ඒගොල්ලේ න්‍යාය පත්‍රයේ තිබුණේ රට දෙකඩ කරන්න. ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට තර්ජනය කරා. ඒගොල්ලන්ගේ ආධාරකරුවන් ඒක තාමත් කරනවා. තාමත් රට දෙකඩ කරන්න කතා කරනවා. දේශීය සහ පිටරට ඉන්න ඇත් ඒකත් තාමත් කරනවා. ඊළඟට සමා වෙන්න. මෙම සමරුම් ක්‍රියාත්මක කිරීමේ උත්සාහය පිටුපස අපි දකිනවා නිවට දේශපාලන බලවේග තියෙනවා. අපි උතුරේ ඉන්න දේශපාලනඥයන්ට අපි ගරු කරනවා. නමුත් උතුරේ සමහර දේශපාලනඥයෝ නිවට ආකාරයට මේවට අනුබල දීලා මේ වගේ වාසී ලාභ ප්‍රයෝජන ගන්න හදනවා. ඒක අපි පිළිකුලෙන් හෙලා දකිනවා. තුවාලය පාරන්න හදනවා නැවතත්. ඒ වගේ මේවා කරලා දේවල් කරලා මේවා හරහා දකුණේ ජනතාවගේ හිතේ නැවතත් වෛරයක් ඇති කරන්න හදනවා. ඒවා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඒවා අපි ඉතා පිළිකුලින් හෙලා දකිනවා. දැන් අනිවාර්යයෙන්ම තමුන්නාසයට මතක ඇති මහවිරු දිනය මේ සමරලා මතක් කරන්න යන්නේ රජීව් ගාන්ධි මරපු අය. රජීව් ගාන්ධි ඝාතකයින්.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කරපුවයි රංජන් විජේරත්න ගරු ආරක්ෂක ඇමතිතුමා ඝාතනය කරපුවයි මහින්ද විජේසේකර තමුන්නාසලාගේ කාංචන ඇමතිතුමාගේ පියතුමා එතුමා සදාකාලික ආබාධිතයෙක් කරපුවයි කොබ්බේ කඩුව ජෙනරාල්තුමා ඝාතනය කරපුවයි සංඝයා වහන්සේලා බස් පිටින් ඝාතනය කරපුවයි දළදා මාලිගාවට පහර දුන්නයි ශ්‍රීමා බෝධිය ළඟ සදහැවතුන් ඝාතනය කරපුවයි खातंग कुड़ी पल्लिए मुस्लिम सदावतून गात नहीं कर पाए अमित लिंगम गात नहीं कर पाए माइंग अम्मावल बड़ दारू अम्मल किरीबोण दारू कपला कोटला गात नहीं कर पाए एवं गया समरान इड देने तरंग अभी म्लेच तत्तेर पत्तेला ने अपने तत्तेर बैठे नद बे अमुत अभी खलिंग में तना अधिकार ने तुम्हारा की हुआ अत्ता डंगु इन कट्टिया एल टी टी दीर्घकाल किन्न इतिहास करने के लिए अभी एवट आशीर्वाद कर उन वैडर अभी मेदियाते मोरी मम इला इसम निदास्कर मावगातने भूमि ना मोरी मोरी निदास्कर हिरे इन निदास्कर पलवेणी एम मोरी निदास्कर तम उन्नासी इलासी नहि वेरे वेरा संबंधी उदाचन हरिद मे की बुटीक मट नायक तुम्हें की हुआ नायक तुम्हें मट की हुआ मंगे हुआ मम्मी कथाकर निकले तू मट आशीर्वाद के लगू अनिवार्य कथाकर अमतरबुआ मेहमक अन्ना की हुआ अपे एस जे बी रजेक अबतुमा अनिवार्य आरक्षक मत वे नुआ तो अनिवार्य आरक्षक मती हटी अट अबतुमा संपूर्ण बल दे नुआ की हुआ मे कटयुक्त निमाकर अनिवार्य सिद्धवे नमत्मा एस जे बी रजेक अनिवार्य मम अनिवार्य आरक्षक मेतुमा वे नर वेलगा मेतुमा की उपगन भाई ये दूषित ना वो पत्ते ये पत्ते हिटिया तपट इवे विरुद्ध क्रियाकर इवगना कलबल वेप इला अयवय अणु अब तवत् फैमिली तमाइ आबादी सेबलुंगे वेटुटल तमुन्नासला विसदला तमुन्नासला रजे तीन काल ये उद्घोषण कर कपूल नती लाइट कणुत्न तमुन्नासला तमिल पे नो एक देकर अब तमुना सला रजा एम पशे उद्घोषण कर नाम एदगन गिया हतरगाते गील पुलिस जीपड़म योलों की बिरीद केसवा अलगन गील एदलदम पुलिस जीपल्ट अपे रजा का पुरुए ना ए आबादी सबल उठा निवारण योलों की इलिम इष्ट कर अपे योलों की चंद बड़ा कर अन्या टीके देना इन्े ना तनिवार इष्ट कर इला तमुना सला मत कर पास को विंदते बेगोल मेकाल इताम कनगाटू कंपाट पत्ला इन अभी दकीन पास को विंदते सी ईडी अट गए एव हरीवाड़ के अभी अनुमतकर अगोल अभी साधारण इष्टकर वेनोट एगोल मेका हिरा करणवा एगोल तर्जन करणवा एव विन एक मट्टे अभी दकीन अपेराज का अनिवार्य पास को प्रहारे गन सी एट दाहक साधारण इष्टकर अभी किसीम अतिमति किरी ये पुरंदुआ देनवा ये पुरंदुआ अनिवार्य इष्टकर මට ආරක්ෂක ඇමති හැටියට එක් කරන්න බැරුණොත් අපේ රජයේක මම අනිවාර්යෙන් ඉල්ලාස්සලා ඉවරලා ඇමති ධූරයත් බාර දෙනවා ඊළඟට අපි දකිනවා පහුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමිසමට ඒගොල්ලෝ කොමසාරිස්තුමිය අපේ රට විරුද්ධව තාමත් පැමිණිලි කියනවා මානව හිමිකම් කඩ කරා කියලා යුද අපරාධ කරා කියලා ඒවට විරුද්ධව සාධාරණ ඉෂ්ට කරන්නේ නැහැ කියලා මම මීට කලිනුත් කියලා තියෙනවා अपे हमदा एक्ने देने वरदी कर लिया अपी वाट वंदी गेवन मटा लोकने को बटीर वीसा हम बेन हमदा जनरल पण सट दिन हम बेन शैन सिल्लाने कमल गुंड रत्न अभी मैं वंदी गेवाणे हमदा हिट एक्ने देने मैं कल्लू नमेक्म की हुआ जगज्ज सूर्य वे पुद्गले मैं याट विरुद्ध इंक्वारी पटांगा युद्ध विरचाटी इंक्वारी पटांगा इन तम याट हमदापति पुलवांगण मुकद मम इंक्वारी अक्र बुंदा या हमदापति कर इला तविटिया कपिल विचारण की विश्रामिक बुद्धियांश निर्धारिये मेघोल वरदी कर अनिवार्य वरदी कर मेघोल दंडवांकर कर लेला हमदा अनी लक्षदेह हमदा अपट अति अगौरव अभी अभी शुद्ध कलदा योट अपट बतुमा विदेशमती अटियट दंग अद्यापनमती अभी धक् पौगीदास्थल विदेशमती अटियट बतुमा पाट पत्ला इन मेव अनिवार्य विवर कर लदा එකෙනෙක් දෙන්නේ ආරක්ෂා කරා කියලා අපි කියන්නේ මේ තමුන්නාසලා රණවිරුව ආරක්ෂා කරනවා කියලා. වැරදි කරපු රණවිරුවන්ට හැමදාම දඬුවම් කරා.
කවුරු හරි නිවට හමුදා නිලධාරියෙක් තමයි වැරදි කරපු හමුදා නිලධාරියෙකුට දඩුවම් කරොත් රණවීරව දඩුවම් කරන්න එපා කියලා කෑ ගහන්නේ. එහෙම එකක් නැහැ. මේ රටෙත් නැහැ මොන රටකවත් නැහැ. වැරදි කරපු අය තමුන්නාසලා දඩුවම් කරන්න එතෙන්දී අපි තමුන්නාසලත් එක්ක හිට ගන්නවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ආරක්ෂක හමුදා වර්තමානයේ කොරෝනා මර්ධනයේ යෙදෙන ආකාරය එකන්න ක්‍රියාකාරකම් අපි අගයන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ ගෞරවය දෙනවා ආරක්ෂක හමුදා අපි දැක්ක විශාල කැපවීමකින් තාමත් ඒකේ විදියට කරනවා. අපි ඒ ගෞරවය දෙනවා. එක එක මත දරුවට මගේ මතය අපේ පක්ෂයේ බහුතරයකගේ මතය මම දන්නවා. ඒ ගෞරවය අපි අනිවාර්යයෙන් ආරක්ෂක හමුදාට ලබා දෙනවා. ඊළඟට මේ දවස්වල කරු කතානායක තුමනි පොඩි ඉක්කාවක් ගහනවා අතන මෙතන අපට තැහෙනවා. සඳහිරු සෑය ගැන විවේචන තියෙනවා. සඳහිරු සෑය යුද ස්මාරකයක් යුද ජයග්‍රහණය සමරන්න ගොඩනගපු එකක් කියලා මේකට විරුද්ධ විවේචනය එනවා. මම හිතනවා මාත් හිතනවා යුද ජයග්‍රහණයක් අනිත් එක මේ යුද්ධය තිබුණේ අපේ ලංකාවේම ජනගහණය යම් කොටසකට විරුද්ධව අපි සටන් කරන්න සිද්ධ වුණේ. ඒ කනගාටුදායක තත්ත්වයක් යුද ජයග්‍රහණයක් සමරන්න චෛත්‍යයක් ගොඩනගනවා කියන එක මම අනුමත කරන්නේ නැහැ. චෛත්‍ය කියන්නේ අපි සිංහල බෞද්ධ හැටියට අපේ අධ්‍යාත්මික අවශ්‍යතාවයක් සඳහා ගොඩනැගෙන සංකේතයක්. යුද ජයග්‍රහණයකට ඒක ගොඩනගපු එක හරියන්නේ නැහැ. ඒක අපට අනුමත කරන්න බෑ. නමුත් සඳහිරු සෑය ගොඩනැගීමේ තේමාව කරගන්න ඕනේ අපි රටට සාමය ගෙනේ. මේ රටට සාමය උදා කිරීම සහ සංහිඳියාව. මේ කරුණු දෙක තේමාව කරගෙන සඳහිරු සෑය වන්දනාමාන කරන එකේ වරදක් නැහැ කියලා මම හිතන්නේ. එතකොට මේක යුද ස්මාරකයක් හැටියට අපි කවදාවත් මේක ඉදිරියට ගෙනිය යුතු නැහැ. ඊළඟට මෙතන මහජන ආරක්ෂක ඇමතුමා ඉන්නවා. ඔබතුමාට මම මූණට මේ කියන්න ඕනේ. මේ කාලේ අපි දකිනවා ගරු කතානායකතුමා අත්අඩංගුවට ගන්න කට්ටිය ගෙනහිල්ලා අතන මෙතන පිස්තෝල ගෙන්න ගිහිල්ලා වැඩි තිව්වා අර ගන්න. ඒක මහා නින්දිත නිවට බියගුළු වැඩක්. ඒවා නවත්තන්න. ඒවා අපේ රටටත් වෙන අපකීර්තියක්. ලෝකේ ශීලාචාර රටවල ඒවා සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි ගිහිල්ලා අල්ලගත්තම අර මිනිහා ගෙනිහිල්ලා කොහේ හරි ගිහිල්ලා කණත්තකට ගෙනහිල්ලා වෙපන් සොයන්න ගියා කියලා මරලා දානවා. හත් දෙනෙකුට එහෙම වෙලා තියුණා කියලා මේ අපේ කිරියල්ල මැතුමා කියන්නේ ඒවා නිවට වැඩ බියගුළු වැඩ. ඒවා කරන අයට අපි කවදා හරි නීතිය ක්‍රියාත්මක කරනවා. අපට බලය ලැබුණම අපි ඒවා අගමුල සොයලා බලලා අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේ නිවට බියගුළු වැඩ කරන කඩියට විරුද්ධව. ඊළඟට මම මතෙන්ද කියන්න ඕනේ ගරු ඇමැතුමා උතුරු මුහුදේ හැමදාම ඩග්ලස් දේවානන්ද මැතුමා හිටියානම් හොඳයි. අපට ඇහෙනවා අඳෝනාවක් ඉන්දිය දීවරයෝ දකුණු ඉන්දිය දීවරයෝ ඒගොල්ලෝ ඇවිල්ලා අපේ මුහුදු සම්පත විනාශ කරනවා උතුරු මොහොතේ උතුරු නැගෙනහිර පැතිවලත් අපි දැකලා තියෙනවා. තමාට නාගදීපේ වදින්න ගියා නම් බෝට්ටු 100ක් විතර දකින්න පුළුවන් ඉන්දිය බෝට්ටු ඇවිල්ලා පේන දුර නවත්තගෙන ඉන්නේ. මේ වැඩේ නවත්තන්න ඕනේ. අපේ නායක හමුදාවට අවශ්‍ය අවසර දෙන්න ඒ ඉන්දිය දීවරයෝ ඇවිල්ලා අපේ දීවරයන්ට පහර දීලා අපේ දීවර ආම්පන්න විනාශ කළා. ඒක කරන අපරාධය අපි නවත්තන්න ඕනේ. අපි පොඩි රටක් කියලා අපිට නිවටේ වගේ බලාගෙන ඉන්න බෑ. විශාල රටවල් වලටත් වාකීමක් තියෙනවා. විශාල රටවල් දැනගන්න ඕනේ පොඩි රටවල් බුලි කරන්නේ නැතුව හිරිහර කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ බලය අයුතු විදියට පාවිච්චි නොකරන්න. ඒකන්ද අනිවාර්යෙන් ඒකට විරුද්ධව අපේ නායක හමුදාව අවශ්‍ය අවියවුද අරගෙන දීලා හරි ඒ වැඩේට යොදවලා ඒ වැඩේ අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතු කාරණාවක් හැටියට මම දකිනවා. මම මෙතෙන්දී කතා කරන්න ඕනේ නඩු ආදී නඩුහබ සමහරලාව සමහරව ඉවත් වෙනවා. අපිට ඒව ගැන හැම එකත් එක්ක මට නම් කිසි විවාදයක් නැහැ. මම ඒව ගැන කතා කරන්න කැමතිත් නැහැ. නමුත් කරන්නාගොඩ කියන හිටපු නායක හමුදාපති ඔහු කරපු විශාල අපරාධය පාසල් ළමුන් 11 දෙනෙක් අත්අඩංගුවට අරගෙන අල්ලස් ඉල්ලලා කප්පන් ඉල්ලලා ඝාතනය කරා. මම කලිනුත් කියලා තියෙනවා ඒතර සිංහල ළමයිකුත් හිටියා මුස්ලිම් ළමයිකුත් හිටියා. ඒගොල්ලෝ ඔක්කොම පාසල් විය ළමයි. ඒ සිංහල ළමයා පෙරේරා කියලා ළමේ එයා එංගලන්තේ විශ්වවිද්‍යාලයට යන දවස් දෙකයි තිබුණේ. පැරගෙන යනකොට ගිහිල්ලා ඒගොල්ලෝ මරලා ඝාතනය කළා. ඒගොල්ලෝ ගිහිල්ලා මූද දැම්මා කියලා ඒ සාක්කිරුම් ඔප්පු වෙලා තියෙනවා. මේ වගේ කට්ටිය ආරක්ෂා කරන්න යන්න එපා තමුන්නාන්සේලා. අපේ රජයක් ආව මේ වගේ දේවල් මේ විෂය අනිවාර්යයෙන් මේ කේස අපි ආපහු නැවත මතු කරලා ගන්නවා. අනිවාර්යයෙන් මේක කරනකොට විරුද්ධව අපි තියා කරනවා මේ සිද්ධියේ. මේ අනිවාර්යෙන් අපි කරනවා. ඊළඟට හමුදාපතිවරු මම හැමදාම මේ කිව්වා. ඇයවැය හැම කතාවෙන් මම කිව්වා මේ රටේ හමුදාපතිවරු තරු හතරේ ජෙනරල් නිලියට උසස් කරන්න ඕන. අපට ඒකට ශක්තියක් තියෙනවා. අපට ඒකට අභිමානයක් තියෙනවා. ශක්තිමත් හමුදා තියෙනවා.
इटमतर युद्ध हमदावे अनिवार्यम तरतने जनरल वरु पस्तने पमन सस्कर पुलवा नायक हमदावे पुलवां कीपदने वन हमदावे पुलवा एव करा योजना करण एवं विशाल मुदलाकने अभिमानी अद्न पुलवा इलाट लोके रटवाल जनरल इश्राम वायस हेट हेटपहाये अमेरिका हमदा युद्ध हमदापति हेटपहा अभी योजना कर रहा मम योजना कर रहा अभी हमदावेद जनरल वरु तरु देखे त्रिविध हमदायम इश्राम वायस अदू हेट दक्वा दैम पनस्पहाय हेट दक्वा वेडिकराल मंग योजना कर हमदापति वरुटे तक तरी हेट और तुना सेवा धीरेगिरी देंड पुलवा शैंड सिल महिता पनस्पाई दी हमदापति उना इतोट बुतुमा हेट तुनकांगो ने मंकियान मे अनी जनरल अट हेट विनक सेवे इन दुनो अमदापति वो इट पास हेट तुन विनक इन दिन पुलवा ये लोके अटवा हम सिद्धा मैं इंदिया अमदावे मेवन को तत्तमें इलाट गार कथा नायक सेबलून और विशेष विश्राम उंगट अनकोट कुड़ा धरव इन्े वैसे पास धरव एगोल गीला रखिया सोयागा उंगड मनोहर करण इतम दुष्कर जीवित गतगण मे विश्राम सेवा काल याद विशी देख वेडिकर पुलवा अड़वाने ज्येष्ठ निल इंटवा साजन मेजरला मांडलिक सर साजन मेक वेडिकर पुलवा कीला मैत अभी सोयल बेलवत् मनुषीय वशेन मे प्रश्न अभी बलोने इतकोटे एगोल एम कि सहने तीयन एगोल जीवित एम किसी सहने पाउलट लागंड पुलवा इलाट अमदावल्ट वेनकर सली नास्तिकरण नायक मिथन दिखी अंडोने उड़ा मुदलकुना मेकिंग अनिवार्य नियम प्रयोजन मम हमदापति वेनकोट गार हमदाय स्ट्रेंथ एक लक्ष दासे दाहे मट लबुने अयव्यय बिलियन असूदेगा बिलियन कोटी अड़दा दसी मम हमदा वेडिकर लक्ष दे घट लक्ष देखे अहमदाबाद मन अड़कर बिलियन असूदेगे ए मुदलीम इतोट नास्ती अड़कर पुलवांकील मेवा पेन दूषण दूषित गणुधन आदि नतकर मुदल तुक पुलवाण एक उदाहरण दिन्नो मेतन हिटपु आरक्षक अपे रजे एक हेदुआ करु कथानी मत अक्न के नवा गण्या नायक मुदावन ऋषिया गण क्रेडिट लाइन का डॉलर मिलियन एक विषयता मुड़ू क्रेडिट लाइन के डॉलर मिलियन एक विषया दीला मैं नवा गण हेदुआ ए नवे अवियाद न यद डेक्के अक्तर आती है मालूम रेमे अंड बुलवा युद्ध अन्न बै मे नव गण डॉलर मिलियन एक सीसिया तकट वियटनामे ये नव मगत्ता ईट मस हाईकट इस अभी आऊद एक डॉलर मिलियन असूट ए नव अब मे एक सीसिया गण गेगा डॉलर मिलियन हेटकट इतर गांड दीब मेकट विरुद्ध गुणा हिटपु हमदापति सिन्नय्या मम दखलती है दक्ष महमुदापति अपे सिन्नय्या हमदापति नायक हमदापति मम दखलती है दक्ष महमुदापति क्या तम यार मुदे नव नमेट गिहिल पहार दू न्या तम बेवट बुद्धि तोड़ दू नहीं हमदावे कवदा करना गोडे कि बुद्धि तोड़ अभी दूड़ना सिन्नय्या गिरा नव नमेट पहार दूड़ना सिन्नय्या मे नव गए विरुद्ध उन्ना मे मुदल नास्ती गण एकांत तम सिन्नय्या एक मस एक्सटेंशन दी लगे दरि इतम लज्जा सागत बेडा लोके मुड़म रटगवा हमदापति के मस देखे इंकेदर अनाय हूँ पणस्पा संपूर्ण उनाम एक्सटेंशन दूनि मसे आई पणस्पा एन इस मसे आई हिटी ए नियोट बेगुल अडेकर हिटबू आरक्षक मत मुखद विशाल कोमी पगावग्गा नवे डेट इट दून नती हिंदा सिन्नय्यट गेदर अंड सिन्नय्यट तानापति का मूनम एक या पौल तेक इट पास गिया रटर दोट ये नियोट बीगुल वाड़े करपो नवता मेराटे नायक वेन्ना पेरूम पुराना की लपट आरांची नवता मेराटे जनाधिपति लेना एवटना की डाबेन का अन्या महिता इलाट मेक संधाकरण कुरुनायगल इन लंका की फिनेंस समागम मे समागमे मुदल तंपत कलतीन हमुदा सबलु नमदा सारसी अणु नमदेने मेगोल अपने कथा करना कोटी नमसिया तो मे सेबलुंगे मे मुदल ए फिनेंस कंपनी कुर्नागली प्रबल तमुनाशल अमाते विशाल मुदल करगत चंदे एक पेमीन एक कंपनी वाहन सिद्धुना मुदल के बरी उना
එතකොට මේවෙන් දේවල් මේ සබලුන්ට සහනයක් ඉෂ්ට කරන්න තමුන්නාසල අවශ්‍ය පිළිවරක් ගන්න. තමුන්නාසල මොකක් හරි මේ ගැන කරන්න ඕනේ අනිවාර්යෙන් විශාල සබල සංඛ්‍යාවකට. ගෑස් බෝම්බ වලින් ජනතාව බේර ගන්න තමුන්නාසල වැඩ කරන්න. මම දැක්ක මොරටුව විශ්වවිද්‍යාල කට්ටිය කියලා තියෙනවා ප්‍රොපේන් සහ බියුටේන් ඒක සංයුතිය වෙනසක් කරලා තියෙනවා. ඒක හේතුවක් කියලා. ලිපෝල් වලට බැන බැන ඉඳලා වැඩක් නැහැනේ දුප්පත් මිනිස්සුන්ගේ. ඒ විශ්වගේ ජීවිත බේර ගන්න ගෑස් බෝම්බෙන් ජනතාව බේර ගන්න කියලා අපි තමුන්නාසලෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට මේ දස්සර මම දැක්කා මේවනම් මහා ලැජ්ජාසහගත වැඩ මහජන ආරක්ෂක ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් දෙන්නම මම හිතන්නේ වියත් මගේ සම්බන්ධීකරණ ලේකම් ගිහිල්ලා තවත් ඇමති කෙනෙක්ගේ සම්බන්ධීකරණ ලේකම් එක්ක එල්ටීටී එක වලදාපු රත්තරන් සොයනවා කියලා වැඩක් නැහැනේ ගරු අතනායකතුමා අනිවාර්යයෙන් මේකෙන් කොටසක් ඇමතිටත් හම්බෙනවා නැත්නම් සම්බන්ධීකරණ ලේකම් මේක කාදාත් කරන්නේ ඇමතිතුමා තමුන්නාසේ මේකට මැදිහත් වෙලා නීති අනුකූල වැඩ කරලා අපට පෙන්වන්න අනිවාර්යයෙන් මේක තමුන්නාසේගේ ආශිර්වාදය ඇතුව මේක සිද්ධ වෙන්නේ. ඒකන මට සැකයක් නැහැ කිසිම. ඊළඟට හම්බන්තොට ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍ය කෙනෙකුත් හොරහරක් වටවනා කියලා මම දැක්ක පත්තරේ. ඒවත් හොඳට නෙමෙයි. ඒවත් ලැජ්ජසහගත වැඩ තමුන්නාසේලා රජයට. ආපහු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් බාල වයස් දැරියක් අපයෝජනය කරා කියලා තියෙනවා. ඒවත් අතීතයේ අපට මතකයි 2015ට ඉස්සෙල්ලව සිද්ධ වුණා. ඒක හන්දා මට විනාඩි 10ක් විතර ඕනේ ගරු. අමතුමා. තව වැඩගත් කැලලක් තියෙනවා කතා කරලා. කොණ්ඩාරිය කොණ්ඩාරිය අන්තිමට. මේක සමහරුන්ට ටිකක් බෝරින් වෙන්න පුළුවන් මම මේ කතා කරගන්න යන විෂය ගරු කතානායකට උනේ මහා වංශය. මේක දැකලා තියෙනවනේ. මහා වංශයේ 6 වෙනි වෙලුම ගැන. මම මේ කතා කරන්නේ මේක ලියලා තියෙනවා මම හිතන්නේ ආර ගරු ආරක්ෂලේකන්තුම හොඳපත්තුව මේක හොඳට අහගන්න. මට මේක වේගෙන් කියවන්න වෙනවා. නමුත් තමුන්නාසලා මේක ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේ මහාවංශය ලියලා තියෙනවා හතරවෙනි ඊළඟ යුද්ධ ගැන. අපි කරපු සටන ගැන. පිටු 72ක් තියෙනවා. මේ පිටු 72 කියනකොට මට තේරෙන්නේ අපි පොඩි කාලේ අර හොරා පොලිස් කරන්නේ. දැන් ඒ කාලේ අපි වෙච්ච දේවල් හැංගිච්ච ඇටි ගහගත්ත ඇටි කියනවනේ. ඒ වගේ කතාවක් තමයි ලියලා තියෙන්නේ. මේක අහගෙන ඉන්න මම වේගෙන් කියනවා. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේක අහගන්න තමුන්නාන්සෙලා. ඒකේ කියලා තියෙනවා කරුණු කියෙව්වම. ඒකේ කනගාටුවට කරුණ නම් මේ ලිවීමට මහාචාර්යවරුන් වැන්නවුන් පත් කර ඇතත් එහි ලියා තිබෙන සමහර දෑ ඉතා බොළඳය. ඔවුන්ට මම මේක සුමානයක් තිස්සේ කියවල මේ ටික හදාගත්තේ වැදගත් කරුණු ටිකක්. ඔවුන්ට තිබුණේ තමන්ට නොතේරෙන දේ නොලියා ඉන්නේ. බොවුන් හතරවෙනි ඊළඟ යුද්ධය ගැන විස්තර අහගෙන නැත්තේ 1996 පමණ හා 2000 යන වර්ෂවල විස්රාම ගිය ඉහත සටන කෙසේවා සම්බන්ධ වූ මේ ජෙනරාල්වරුන් දෙදෙනෙක්ගෙන්. ඒ දෙන්නගේ නම් තියෙනවා මේකේ. ඔවුන්ද මේ වැඩේ ගැන නොදන්නා දේ කියන්නකෝ පැත්තකට සිටියා නම් හොඳයි. බොළඳ දෙහි ලිවීම ගැන යුද්ධයේදී ජීවිත පූජාවෙන් කටයුතු කරමින් නොකා නොබී නිදි මරාගෙන කැපිකිරීම කළ අපට ඉතා වේදනාවක් වෙනවා. ඒකන්ද මම මේ කියන්නේ. යුද්ධයේ හිටපු සාජන් මේජර් කෙනෙක්ගෙන් හරි යුද්ධයේ හිටපු මාධ්‍ය වේදිකෙන් අහලා මේක ලිවුණා මීට වඩා වැදගත් විදියට ලියන්න තිබ්බා. මහා වංශයේ 6 වෙනි වෙලුම පිටු 71ක් තියෙන අරගෙන කියවන්න පුතුමා. ඊයේ සඳහන් ලෙස හතරවෙනි ඊළඟ යුද්ධය ගැන ලියව සම්පූර්ණ කතාව කියවා මා විසින් මෙහි කරුණු 76ක් පෙළගස්වා ඇත. මම ඒක සභාගත කරනවා. ඉතා කෙටියෙන් පෙන්වලා තියෙනවා. එමෙ වැද්දි 76ම සභාගත කරනවා. මේ ජාතික අපරාධයක නිවැරදි කිරීමට ඇති එකම මාර්ගය මෙම කරුණු හැන්සාට් ගත කිරීමයි කියලා මම හිතනවා. ඒකයි ගරු කතා නැතුණි මම මෙතනට මේක අරගෙන ආවේ. වෙන ක්‍රමවේදයක් අපට නැහැ. ඉන් කරුණු 55ක් පමණ මේ ස්ථානයේදී මම කියවන්න උත්සාහ කරනවා. වේගෙන් කියවන මට වෙලා ලබා දෙන්න කිරියල් ඇමතුමා. ඒ යුද්ධයට දායක වුණ වර්තමාන ආරක්ෂක ලේකම් කවල් ගුණරත්න හා උදාහරණපත්තුවා මේ අවස්ථාවේ මේ කතාව අහගෙන ඉන්නවා. තමුන්නාසලා මේකෙන් ප්‍රයෝජන ගන්න. තමුන්නාසලා මම සභාගත කරන මේ ලිපියේ පිටපත් ලබාගෙන වර්තමාන ජනාධිපතිතුමා සමගත් කතා කරන මෙන් මම ඉල්ලා සිටිනවා. මේකෙදි ශෛන්ද්‍ර සිල්ලා ඉන්නවා එහා පැත්තේ. එයාගේ නම සඳහන් වෙලා තියෙන්නේ පිටු 71ේම දෙපාරයි. වෙඩිතල්ති උක්‍රියාන්විතයේ ශ්‍රී ශෛන්ද්‍ර සිල්වාට වෙඩිතල්ති ප්‍රදේශයේ පස් බැම්මක් හම්බුණා කියලා තියෙනවා. ආගෙන ඉන්නකොට ඉනා යන වැඩි. ඊළඟට කියලා තියෙනවා ශෛන්ද්‍ර සිල්වා 58 වෙනි සේනාංකයේ ඉරාන මඩුවල් සහ මුරුන්කන් වලට පහර දුන්නලු. මුරුන්කන් තියෙන්නේ ඉරාන මඩු තියෙන්නේ වවුනියා මන්නාරම් මාර්ගයේ මුරුන්කන්. ඉරාන මඩු තියෙන්නේ කිල්නොච්චි පැත්තේ. ශෛන්ද්‍ර සිල්ලා ඒ පැත්තේ සටන් කරේ නැහැ. කමල් ගුණරත්න මැතිතුමා ඔබගේ ඔබතුමා පොතකුත් ලිව්වා මේ යුද්ධ ගැන. මේකේ ඔබතුමාගේ නම ලියලා තියෙන්නේ පේලි 3යි එක තැනක විතරයි ලියලා තියෙන්නේ. ඒක අන්ද මේකට විරුද්ධ ඔබතුමාට යුද්ධ කරන්න යනවා අපවලු සටනක්. සරත් ෆොන්සේකා ගැන ලියලා තියෙන කරුණු මාවිල්ලාරු මෙහෙයුමට නායකත්වය දුන්නලු
මේ විශේෂ බලකා සබලුන් කමාන්ඩෝ සබලුන් යෙදවූ ආකාරය ගැන සටහනක් නැහැ. හමුදා සටනට බැස්සට හමුදා සටනට බැස්ස ආකාරය ගැන සටනක් නැහැ. සටහනක් නැහැ. SF තොප්පිකල කියන්නේ ආරම්භ කරමින් උපදෙස් දුන්නලු. තොප්පිකල සටන මෙහෙයු ආකාරය ගැන කිසිම විස්තරයක් නැහැ. හමුදාපතිල උපදෙස් දෙන්නේ නැහැ. හමුදාපතිල දෙන්නේ නියෝග. 2007 දෙසැම්බර් වල උතුරේ මෙහෙයුමට අවශ්‍ය සැලසුම් ආරක්ෂක ලේකම්ගේ උපදෙස් මත සම්පාදනය කළාලු. දෙසැම්බර් වල 2007 උතුරේ 57 වෙනි සේනාංකයේ 2007 මාර්තු වල වවුනියාවේ වයඹ දෙසින් නෙදීමටත් 58 වෙනි සේනාංකයේ 2007 සැප්තැම්බර් වල මන්නාරේ නෙදීමත් කරේ හමුදාපතිගේ මතයටයි. හමුදාපතිට බලය පැවරිය තිබුණාලු වන්නේ මෙහෙයුමේ අවසාන අධියරේ ජයග්‍රහයව ගෙන යාමටත් අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමටත්. හමුදාපතිට මාවිල්ලාරු සටන ආරම්භ කරන්න අවසර ලැබුණා මිස ඊළඟ 4 වෙනි යුද්ධයේ වෙන කිසිම දෙයක් කිරීමට විශේෂ බලයක් කවදාවත් ලබා දුන්නේත් නැහැ. වන්නේ මෙහෙයුමේ අවසන් අධීරය නෙමෙයි මුළු මෙහෙයුමම කළේ හමුදාපත් තමයි. ඊළඟට උතුරු මාංශීය මෙහෙයුමේ ආරම්භයේදී හමුදාපති එක් එක් පෙරපොණු වලට තෝරාගා සේනාංක වලට නියමිත කාර්යභාරය පැවරුවාලු. එපරෙද්දෙන් එකිනෙක සේනාංක වල විවිධ ප්‍රදේශවල මෙහෙයුම් කිරීම පවරා දුන්නලු. මෙය යුද්ධයේ නොතේරෙන සිවිල් පුද්ගලයෙක් යුද්ධයේ මෙහෙයුම ගැන කතා කරන ආකාරයයි. හමුදාපති කළේ යුද්ධය සැලසුම් කොට ඒ අනුව යුද පෙරමුණ සේනාංක යොදවා ඔවුන්ට අදාළ සටන් ගැන නියෝග දීමයි. 2008 අප්‍රේල් වන විට විවිධ පෙරමුණු වල සටන් කළ යුතු බව තේරුම්ගෙන 2008 අප්‍රේල් සිටි SF උතුරේද මෙහෙයුමක් ආරම්භ කළාලු. මේවා ලියපු අය උතුර කියන්නේ යාපනයට විය යුතුයි. 2008 අප්‍රේල් වන විට සියලුම සේනාංක වලට නියෝග දී ඔවුන් සටනට බැස හුඟක් කල් ගත වෙලා තිබ්බා. මුහමාලේ සටනෙන් 2008 අප්‍රේල් වල සබලුන් විශාල සංඛ්‍යාවක් මිය ගියත් LTTE විනාශ කරන තෙක් යුද්ධය නොනවත්වන බවත් යුද්ධය අවසාන තෙක් කරන බවත් SF ප්‍රකාශ කරාලු. මෙහි සටහන් යුද්ධය නොනවත්වන බවත් යුද්ධය අවසාන කරන බවත් SF ප්‍රකාශ කළේ යන්නේ කීමට උත්සාහ කරන්නේ SF කියලා මම කියන්නේ හමුදාපති. 2008 ජනවාරි වල මෙම යුද්ධය ඊළඟ හමුදාපතිට ඉතුරු නොකරමි යයි කියා පැවසීම විය යුතුයි. ඊළඟට පොදු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. 800383 පිට හමුදාපතිවරයා පෙරමුණු කීපයකින් මෙහෙයුම් දියත් කරමින් 57-58 සේනාංකයේ මෙහෙයුම් වල යෙදෙව්වාලු. මේක නිකන් පොඩි ළමයි ලියන කතාවක් වගේ. පිට 384 2008 ජූලි වන විට හමුදාපති වන්නි මුදවා ගැනීම මෙහෙයුමට A9 බටහිරින් දෙකක් නැගෙනහිරින් එකක් මැදිනුත් එකක් ලෙස යෙදෙව්වා කියලා. මොනවද කියලා කියලා නැහැ. කොස්සටද කියලා. කොහොමත් මැදින් සේනාංකයක් නම් යෙදෙව්වේ නැහැ කියලා මේ ජෙනරල්ලා දන්නවා. 2008 ජූලි වන විට සේනාංක යොදවලා හුඟක් කල් පිට 409 ප්‍රභාකරන්ගේ මලසිරුව සොයාගත් බව ප්‍රකාශ කළේ මැයි 19 දින ලෙෆ්ටිනන්ට් ජෙනරල් සරත් ෆොන්සේකායි පවසනවා. මලසිරුව සොයාගත්තේ කියූප එකත් මේක ලියන්න ඕනද මැතුමා? මේක මහා වංශනේ. කොහොමත් මං එතකොට ලෙෆ්ටිනන්ට් ජෙනරල් නෙමෙයි. ඒක පවසනකොට මං තරු 4 ජෙනරල් කළා තිබුණේ. 18 දරෑ මං තරු 4 ජෙනරල් කෙනෙක් වුණා. රජය ලංකා ලොජිස්ටික් පිහිටවීම, මැලේ වීදියේ පාසල සහ KDU පිහිටවීම, MOD වෙබ්සයිට් පිහිටවීම අපි වෙනුවෙන් අපි ගැන ලියලා තියෙනවා මහාවංශේ. මේවා සත්‍යයි. නමුත් යුද ජයග්‍රහණයට කෙලින්ම බලපෑවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. කොහොමත් මේවා කරේ රජය නෙමෙයි, ඒවකට හිටපු ආරක්ෂක ලේකම්. ඒ ගෞරවය එතුමට යන්න ඕනේ. පිට 339 රජය පීටම් ශ්‍රං සංවිධානය පිහිටුවා කියන බලන්න ගරු කතානායකතුමා සිංහලෙන් ලියනවා මහාවංශයේ රජය පීටම් ශ්‍රං සංවිධානය පිහිටුවා කියලා. මේකේ තේරුම අඩුවානේ ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි විස්තර කරන්න ඕනේ. සිංහලෙන් මේකට කිව්වා සුනාමි සහන මණ්ඩලය. ඉංග්‍රීසියෙන් කිව්වා පෝස්ට් සුනාමි ඔපරේෂනල් මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් කියලා. එතකොට මේක කියන්නේ නැතුව ඒවකට රජයක් පීටම් ශ්‍රං සංවිධානය පිහිටෙව්වා. මහාචාර්යවරුද කවුද මේවා ලියන්නේ? ඊළඟට කියනවා පිටු 341 2006 වර්ෂයේ LTTE සමාජිකයේ 25000ක් හිටියලු. සම්පූර්ණ වැරදි. 2006 වෙනකොට LTTE 35000ක් හිටියලු. සම්පූර්ණ වැරදි තොරතුරු තියෙනවා. පිට 343 සරත් ෆොන්සේකා 2005 විශ්‍රාම යාමට නියමිතව තිබුණා කියනවා. මේක වැරදි. චන්ද්‍රිකා රජයෙන් ගැසට්ටුවක් ගහලා තිබුණා විශ්‍රාම වයස අවුරුදු 58 කරලා හමුදා ජෙනරල්ලට. ඒකන්ද මට තිබුණා මං හමුදාපති වෙනකොට අවුරුදු 3ක් ඉස්සරහට තිබුණා. කොහමද සියලුම හමුදාපතිවරු හමුදාපති වෙලා තියෙන්නේ? විශ්‍රාම යන දවසේ තමයි. මම හිතන්නේ ශෛන් සිල්ලා මැතිතුමාට හමුදාපති වෙන්න උනේ විශ්‍රාම යන වයසත් පැනලා මාස 6ක් විතර ගිහිල්ලා. ඒක හන්දා මේක සාමාන්‍ය දෙයක්. ඊළඟට මේවා මහාවංශයේ ලිය යුතු දේවල්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට 344 පිට
රජය හමුදාවල සැපියුම් දුණු කරා කියලා තිබෙනවා. නමුත් හමුදාවේ සටන් ක්‍රම සංකල්ප හමුදා ශක්තිමත් කිරීමට හමුදාපති සිංකල කියදේ ලියලා නැහැ. ඔබතුමා මිනිත්තු 10ක් වැඩිපුර නම් තියෙනවා. තව පහක් දෙන්න. මේ කිතා වැදගත් දෙයක් අහන් ඉන්න කම්මැලිද? තව විනාඩි 5කින් මම තියන්නම්. ඉතුරු ටික මම සභාගත කරනවා. හමුදාපත්තුමා අරසලේකන්තුමා අනිවාර්යයෙන් මේ කොපියක් ඉල්ල ගන්න. මේක නිවැරදි කරන්න ක්‍රියා කරන්න. හමුදාට අපිට වෙලා තියෙන අපේ පැත්ත කලබල වෙන්න එපා. එයාට මම පස්සේ උත්තර දෙන්නම්. පිට 346 හමුදා නවකයන් බඳවා ගන්නේ රජේලු. ඒ වැරදි මතයක්. එස්තේ බාරගත්තිට හමුදාවේ පුරප්පාඩු 16000ක් තිබුණා. හමුදාට ඒවත් පුරවා ගන්න බැරුව හිටියේ. වර්ෂයකට බඳුනේ 3000යි. එහා සමාන ප්‍රමාණයක් විශ්වාම ගියා. එස්සේ මාසයකට 4000 ගානේ බඳවා ගත්තා. පඩි කෙව්වේ රජේ තමයි ඒ ජනතාවගේ සල්ලි. පිට 347 සිවිල් ආරක්ෂක බටයාට ඊට කලින් කිව්වේ ගම්බට්ටා කියලා කියලා තියෙනවා. ඔබතුමාටත් කලින් කිව්වේ එහෙමද? ගම්බට්ටා කියලා. ඒවත් ලියන්න ඕනද මහාවංශේ? මේවා මහාවංශේ ලිය යුතු නැහැ. පිස්සු හැදෙන කතා මේවා. සියලුම බුද්ධ්‍යංශ හමුදාපති යටතට පත් කොට තිබුණාලු එක බොරුවක්. බුද්ධ්‍යංශ තිබුණේ නැහැ. මං යට තිබුණේ යුද හමුදාවේ බුද්ධ්‍යංශ පමණයි. පිට 352 හමුදාපතිට ආරක්ෂක ලේකම් දෙල්ලු මරාගෙන මැරෙන ප්‍රහාර ගැන පේඩි දෙක ගානේ තමයි ලියලා තියෙන්නේ. ඒවට එච්චරවත් ප්‍රමුඛත්වයක් දීලා නැහැ. හමුදාපතිට ආරක්ෂක ලේකම්ට එල්.එච්. මරාගෙන මැරෙන ප්‍රහාර ලියලා තියෙන්නේ පේලි දෙකයි. ඊළඟට පිට 356 සම්පූර්ණ මුදවා ගැනීම සරත් ෆොන්සේකාගේ මෙහෙයුම් මත විශේෂ බලකාය සිංහ රජමේන්තුව සිදු කළා කියලා කොහෙවත් ලියලා නැහැ. 357 සම්පූර්ණවට මුදවා ගත්තේ යුද හමුදාවයි. ලියලා තියෙන්නේ ආරක්ෂක හමුදාව කියලා. හමුදා කරපු කැපකිරීම් වල ගෞරවය හමුදාවට දෙන්න. 358 මුහමාලේ සටන් කළේ යුද හමුදාවයි. ඒකත් ලියලා තියෙනවා ආරක්ෂක හමුදාව කියලා. එතන හිටියා කමල් ගුණරත්න, සූර්ය බණ්ඩාර, ශෛන්ද සිල්වා. ඒගොල්ලන්ගේ නම්වත් සඳහන් වෙලා නැහැ මුහමාලේ සටන් ගැන. 382 වාක්‍රයල්ලුවේ රජයේ උපදේශ මත ආරක්ෂක හමුදාවලු. SF ගේ සැලසුම් සහ නියෝග මත ප්‍රසන්න සිල්වා සහ විශේෂ බලකාය කොමාන්ඩර් රෙජිමේන්තුවත් වාක්‍රයේ මෙහෙයුම් කර අයව ලියලා නැහැ. 387 ආරක්ෂක ලේකම්ගේ උපදේශ මත හමුදාපති උත්තර මුදවා ගැනීමේ සැලසුම් සම්පාදනය කළාලු. 2007 දෙසැම්බර් හමුදාපති උදුරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ 2007 මාර්තු වවුනියාවේ වයඹ දිසාවෙන්. 54 අංක යොදවලා සැප්තැම්බර් වල 2007 මන්නාරමේ 58 යොදවලා සවින සිල්ලැක්ක මේ මෙහෙයුම් ආරම්භ කරා. පිට 367 වවුනිය වන්නිය කිලිනොච්චියේ මුලතිව මන්නාරමා වැලිය යන කලාපවලට බෙදා උතුරේ මෙහෙයුම් ආරම්භ කරාලු. ඒක සම්පූර්ණ වැරදි තොරතුරක්. ජගජයසූරිය වන්නි මෙහෙයුම් බාරව පත් කළාලු. සම්පූර්ණ බොරුවක්. ජගජයසූරිය හිටියේ වවුනියාවේ ආරක්ෂකවල් බාරව. වවුනියාව ආරක්ෂකවල් බාරව. මේ සේනාංග මේ මෙහෙයුමේදී සියලුම සේනාංක කෙලින්ම හමුදාපති යටතේ ඉඳගෙන මේ යුද්ධ වෙනකම් ක්‍රියා කරා. ජගජයසූරියට සේනාංක තිබෙන්නේ නැහැ. පිට 368 කිලිනොච්චියේ මුදවා ගැනීමේ සටනට සුමිත් වානවඩුගේ සහ සයින්ද සිල්ලාගේ 57-58 සේනාංක සටන් කරාලු. සම්පූර්ණ වැරදි. 2007 මුල වෙන විට සුමිත් මානවඩුගේ අකාර්යක්ෂමභාවය නිසා 57 සේනාංකය අනදීමෙන් ඉවත් කළා තිබුණා. ඒකින්ද තමයි එයා සෙච්ඡායම් ඉදිරිපත් උනේ මාව ඇවිල්ලා අල්ලගෙන යන්න ඇදගෙන යන්න. පන්නපු මිනිහෙක් නිසා. කිලිනොච්චිය ඇල්ලුවේ 2009 ජනවාරි 2 වෙනිදා සයින්ද සිල්ලා පුනරිය නගරය අල්ලන් තෙක් අනදුන්නේ පළවෙනි කාර්යසාධක බලකායට. ඊළඟට පරන්තන් අල්ලනකොට 58 වෙනි කාර්යසාධක බලකායට අණ දුන්නා. ඉල්නොච්චි ඇල්ලීමට 57 වෙනි සේනාංකයේ ජගත් ජයසුත් උර දුන්නා. ඒගොල්ලගේ නම් මේවා ගිලිහිවිලා නැහැ. මන්නාරම් පෙරමුණ මෙහෙයීම 61 වෙනි සේනාංකයේ බ්‍රිගේඩියර් වික්‍රමරත්න යටතේ සිදු කරාලු. සයින් සිල්ල මැතිතුමා අහගෙන ඉන්නවනේ. වැරදි. මන්නාරම් පෙරමුණ අල්ලා ගන්නා ගත්තාට පසුව 61 වෙනි සේනාංකයට බාර දුන්නා. ඒ ප්‍රදේශයේ පහර දී අල්ලා ගත්තේ සයින් සිල්ලාගේ පළවෙනි කාර්යසාධක බලකායයි. මම මෙතනින් නවත්තන්න ඔබතුමා නිඳයාගෙන තෙන්න නිසා තව කරුණු 55ක් මම කියවන්නද බලාපොරොත්තු වුණා. ඒවා කියවන්න බෑ. තව විනාඩි 10ක්වත් යනවා. ඒක අන්ද නවත්තනවා. කරුණු 77ක් මම මේකේ සටහන් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, මම ඒවා හන්සාට් ගත කරන්න මම සභාගත කරනවා. ඒ කරුණා කරලා බාර ගන්න. මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම අනාගතයේදී අනාගත පරම්පරාවට සුරංගනා කතාවක් කියන්න නොදී මහාවංශයේ විහිළුවක් නොකර මේක ගැන අඩුගානේ මම පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා. පිටු 750ක් අඩුගානේ. මේ පිටු 71ක වෙනුවට පිටු 200ක 300කවත් යමක් මේකේ ලියවෙන්න ඕනේ ගරු කතානායකතුමා. ඒකින්ද තමුන්නාසල අවශ්‍ය පියවර ගන්න. මම මේක සභාගත කරනවා.
ඔබතුමා බාගට නැගිටින්න හදනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න විනාඩි 17ක් ඔබතුමා වැඩිපුර ගත්තා බොහොම ස්තුතියි පින් සිද්ධ වෙනවා කම්මැලි කම නෙමෙයි තිබුණේ ඒත් ඔබතුමාට එහෙම අහන්න අයිතියක් නැහැ පින් සිද්ධ වෙනවා කලමනාකරණය පිළිබඳ ගැටලුවක් තියෙනවා